समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत् तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ඔබ අද මේ සූදානම් වෙන්නේ අති උතුම් වූ වෙස්සන්තර ජාතක ධර්ම දේශනාවේ තුන්වෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි අපි දෙවනි ධර්ම දේශනාව නිමා කරනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ මේ විශ්ව ධාතුවේ අන් සියලුම දෙනාට අසාධාරණ වූ අති ආශ්චර්යමත්ම ප්‍රතිහාරය වෙච්ච යමක මහා ප්‍රතිහාරය පිළිබඳව බොහොම කෙටියෙන් ශක්ති ප්‍රමාණෙන් කරුණු පැහැදිලි කරමින් ඒ ධර්ම දේශනාව සිදු කරන්න යෙදුනා එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ මේ ආශ්චර්යමත් වූ ප්‍රතිහාරය ජීවමානව වැඩ ඉන්න කාලේ තුන් වතාවක් දක්වලා තියෙනවා අපේ භාග්‍යතුන් වහන්සේ මේ ආශ්චර්යමත්ම ප්‍රතිහාරය ප්‍රථම වතාවට දක්වනු ලැබුවේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් තරම් අති දීර්ඝ කාලයක් මේ ලෝකයේ වෙන කිසිම කෙනෙකුට සම්පූර්ණ කළ නොහැකි අති දුෂ්කරතම වූ පාරමිතාවක් සම්පූර්ණ කරලා තමන් වහන්සේ ඒ බලාපොරොත්තු උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කර ගැනීම සම්බන්ධයෙන් ඇති වුණ ප්‍රීතිය භුක්ති විඳිමින් බෝධි මූලයේ වැඩ ඉන්න වෙලාවේ දෙවිවරු කල්පනා කළා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ තවමත් ඒ අති උතුම් ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගත්තේ නැද්ද කියලා ආන්ියේ දෙවියන්ගේ හිතේ ඉපදුන සැකය දුරු කිරීම සඳහා
භාග්‍යතුන් වහන්සේ මුලින්ම ඊ ආශ්චර්යමත් ප්‍රතිහාරය දක්වා වදාලා ඥාතීන්ගේ මාන දුරු කිරීම සඳහාත් තීර්ථකයන් දමනය කිරීම සඳහාත් නැවත අවස්ථා දෙකක භාග්‍යතුන් වහන්සේ මේ ආශ්චර්යමත් ප්‍රතිහාරය දක්වා වදාලා අන්න ඒ තම ඥාති වර්ගයාගේ මානය දුරු කිරීම සඳහා ප්‍රාතිහාර්ය දක්වලා නිමා වුණාට පස්සේ ඒ අතිශ්‍රේෂ්ඨතර වූ ප්‍රාතිහාර්යෙන් අමන්දානන්දයට පත් වූ තමන්ගේ ඥාති වර්ගයා මේ ප්‍රාතිහාර්ය අදහාගත නොහැකිව බලාගෙන සිටින මොහොතක අපේ භාග්‍යතුන් වහන්සේගේ පිය මහරජුරු සුද්ධෝදන මහරජුරු බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි නුඹ වහන්සේ ඉපදුනා කියලා දැනගත් අසිත කාල දේවල තාපසතුමන් මේ මාලිගාවට වැඩිය දවසේ මම නුඹ වහන්සේ වඩාගෙන එක්කරගෙන ගියේ කාල දේවල තාපසතුමන්ට ඔබ වහන්සේලව වන්දනා කරවන්න නමුත් ස්වාමීනි සිදුවුනේ මා බලාපොරොත්තු නොවිච්ච දෙයක් එදා ඉතා ලදරු අවදී නුඹ වහන්සේගේ සිරිපතුල ඒ මහා අභිඥාලාභී ඍෂිවරයාගේ නලල් තලයේ ගැටුණා ස්වාමීනි මම කල්පනා කළේ ඒක මහා වාසනාවන්ත සිදුවීමක් කියලා ඒ මහා ඍෂිවරයාගෙන් සමාව ගන්වන්න නුඹ වහන්සේ ඍෂිවරයාගේ පාමුල තබන්න ලෑස්ති වුණ වෙලාවේ ඒ මහ ඍෂිවරයා හිටි ගමන් ආසනයෙන් නැගිටලා මට සඳහන් කළේ මහරජය මාව මරා ගන්න එපා කියලා ස්වාමීනි මාගේ ගුරුවරයා අසිත කාල දේවල තාපසතුමන් නුඹ වහන්සේ ළඟ දන ගහලා වන්දනා කරාම ඒ ඉවසා දරාගත නොහැකි වුණ මමත් ප්‍රථම වතාවට ස්වාමීනි නුඹ වහන්සේ ළඟ දන ගහලා වන්දනා කළා. ඒ වගේම ස්වාමීනි වප්මගුල් දවසේ පළඟක් බැඳගෙන නුඹ වහන්සේ අහසේ වැඩ සිටිනවත් ඒ දඹගහේ සෙවන නුඹ වහන්සේ අත් නොහැර සිටිනවත් දැකලා ඒ ආශ්චර්යයෙන් දෙවනි වතාවටත් මනුඹ වහන්සේට වන්දනා කළා. ඒ වගේම ස්වාමීනි අදත් මේ මොහොතේ නුඹ වහන්සේගෙන් වෙන කිසිම දවසක නුදුටු ඒ වගේම මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුගෙන් නුදුටු මේ අති ආශ්චර්යමත් ප්‍රතිහාරයක් දැක්කා. ස්වාමීනි මෙවන් ආශ්චර්යමත් ප්‍රතිහාරයක් දැක්විය හැක්කේ නුඹ වහන්සේ වගේ ලෞතුරා බුදු කෙනෙකුටම පමණයි. අම්හාකං තතිය වන්දනං ස්වාමීනි මේ මොහොතේ මම මගේ ජීවිතයේ තුන්වැනි වතාවටත් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේට සුද්ධෝදන මහරජුරු මුලින්ම වන්දනා කළා. පින්නතුනි මහරජුරුවන්ගේ එම වන්දනාවෙන් පසුව වෙන කිසිම ශාක්‍ය වංශිකයෙකුට භාග්‍යතුන් වහන්සේට නොවැඳ සිටීමට නොහැකි වුණා. සියලුම ශාක්‍ය වංශිකයින් භාග්‍යතුන් වහන්සේට ඒ මොහොතේ වන්දනා කළා. ඒ සියලු ශාක්‍යයන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළාට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ අහසින් පහළට වැඩම කරලා පනෝනල දාසනේ වැඩ ඉන්නවා. පින්නතුනි මේ වෙලාවේ ඥාති සමාගමේ උපරිම තත්වයකට පත් වෙනවා. සියලුම ඥාතීන් භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන ඉඳ ගන්නවා. මේ මොහොතේ
අහස්තලයේ පුරා මහා මේගයක් නැගිලා මහා පොකුරු වැස්සක් වහින්න පටන් ගත්තා. රිදීවන් ජලයේ මහා හඬක් නංවමින් පහළට ගලාගෙන යන්න පටන් ගත්තා. පින්නතුනි මේ පොකුරු වැස්සෙන් තෙමෙන්න කැමති අය තෙමෙනවා. තෙමෙන්න අකමැති අය ඒ වැස්සෙන් තෙමෙන්නේ නැහැ. සඳහන් කරන්නේ ඒ වරුසාවෙන් තෙමෙන්න අකමැති අයගේ ශරීරයේ එකම ජල බිඳු මාත්‍රයක්වත් වැටෙන්නේ නැහැ කියලා. ඒ පොකුරු වැස්සේ ස්වභාවයත් කිසි කෙනෙකුට අදහාගත නොහැකි ස්වභාවයක්. තෙමෙන්න කැමති අය තෙමෙනවා. තෙමෙන්න අකමැති අය නොතෙමෙනවා. මෙය දැකලත් සියලු දෙනාම අහෝ ආශ්චර්යයි අහෝ අද්භූතයි කියලා ඒ ගැන කතා කරන්න පටන් ගන්නවා. පින්නතුනි මේ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි දැන් පමණක් නොවේයි මගේ ඥාති සමාගමේ මේ පොකුරු වැස්ස මේ විදිහටම වැස්සා කියලා සඳහන් කළා. ඒ කොයි වාගේ වෙලාවකද? පින්නතුනි වෙස්සන්තර මහරජුරු වංකගිරිය ජීවත් වෙන කාලේ රජු සොයාගෙන ඥාතීන් වංකගිරියට ගියපු වෙලාවේ එදත් මහ විශාල ධාරානිපාත පොකුරු වැස්සක් ඇද වැටුණා. අන්න ඒ කාරණාව අර්ථෝත්පත්ති කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ මේ මහා වෙස්සන්තර ජාතක වර්ණනාව දේශනා කොට වදාලා. පින්නතුනි මෙතන රැස් වෙච්ච සියලුම ශාක්‍ය වංශික පිරිස් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා බොහොම සතුටින් නැගිටලා පිටත් වුණා. කිසිම රජ කෙනෙක්වත් රජ මහා ඇමති කෙනෙක්වත් ස්වාමීන් හෙට අපෙන් භික්ෂාව පිළිගන්නාසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කරලා නම් ගියේ නෑ කියලා සඳහන් කරනවා. පින්නතුනි ඒ කාරණාව සම්බන්ධයෙන් පසුවට කතා කරන්න ඉඩ තියලා අපි අද මෙතන ඉඳලා මේ මහා වෙස්සන්තර ජාතක කතාව කොයි වගේද කියන කාරණාව සාකච්ඡා කරමු. පින්නතුනි අතීතේ සිවිරට ජේතුත්තර කියන නගරේ සිවිනං මහරජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ ඒ සිවි රජුරුවන්ට දාව රජුගේ බිසව සංජය නම් පින් ඇති පුතෙක් බිහි කළා. ඒ සංජය කුමරු ලොකු මහත් වෙලා තරුණ වයසට ආවට පස්සේ මද්ද රටින් පුසතී නම් රාජකුමාරිකාවක් රාජ්‍ය ගෞරව සහිතව කැඳවගෙන ඇවිල්ලා 16 දහසක් දේවිවරුන්ගේ අග්‍ර මහේෂිකාව බවට පත් කළා. ඒ කියන්නේ සංජේ කුමරුගේ අගමෙහෙසිය බවට පත් කළා කියන එකයි. පින්නතුනි මේ පුසති දේවියගේ පූර්ව යෝගය විශේෂයෙන් මෙතන වෙස්සන්තර ජාතක වර්ණනාවේ සාකච්ඡා කළ යුතුම කොටසක්. ඒ නිසා අපි මෙතන ඉඳලා පුසති දේවියගේ අතීත භවයන් පිළිබඳව සාකච්ඡා කරමු. මේ මහා පුණ්‍යවන්ත දේවිය ඒ උතුම් තැනට පත්වීම සඳහා සංසාරේ කොයි විදිහේ පින්කම් කළාද? කොයි කාලෙක මොන විදිහේ ප්‍රාර්ථනාවන් සිද්ධ කළාද කියන කාරණාව ගැන. පින්නතුනි අපේ බුද්ධ කාලයෙන් මහා කල්ප 91කට කලින් විපස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කේමනං මිගදාය ඇසුරු කරගෙන බන්දුමති නගරයේ වැඩවාසය කරන කාලේ එක රජ කෙනෙක් බන්දුම රජතුමාට ඉතා අනර්ග සඳුන් හරයක් සහ
ලක්ෂයක් වටින රන් මාලාවක් තෑගි වශයෙන් එවලා තිබුණා. බන්දුම මහරජුට දියණිවරු දෙන්නෙක් හිටියා. රජුරෝ එම තෑගි තම දියණිවරු දෙන්නට බෙදලා දුන්නා. ඔවුන්ගේ කැමැත්තට අනුව ඒ සුවිශේෂී සඳුන් හරය වැඩිමහලු දියණියටත් කහවණු ලක්ෂයක් වටින රන් මාලාව තමන්ගේ බාල දියණියටත් රජු විසින් පිරිනැමුවට පස්සේ ඒ දියණිවරු දෙදෙනාම කල්පනා කරනවා අපි දෙදෙනා පිය මහරජුරුවන්ගෙන් ලබාපු මේ තෑගි අපේ ශරීරයේ පළඳින්නේ නැතුව ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා පූජා කරමු කියලා. ඔවුන් දෙදෙනාම තම අදහස පිය රජුරුවන්ට කියනවා. පියාණෙනි අපට ලැබුණු සඳුන් හරය සහ රන් මාලාව දසබලයන් වහන්සේට පූජා කරනවා. අපි දෙදෙනාම ඒ විදිහේ තීරණයක් ගත්තා. ඒ සඳහා අපට අවසරයිද කියලා. තම දූවරු දෙපළගේ ඒ කතාව අහලා බොහෝම සතුටට පත් වෙන බන්දුම රජතුමා තම දියණිවරුන්ට ඒ මහා පූජාව සඳහා අවසර ලැබලා දුන්නා. ඊට පස්සේ වැඩිමහලු දියණිය තමන්ගේ සඳුන් හරයේ කුඩු කරලා ඒ කුඩු රන් කරඬුවක පුරවලා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න අරගත්තා. බාල දියණිය තමන්ගේ රන් මාලය උණු කරලා පපු ප්‍රදේශයට තියෙන සන්නාහයක් වගේ හදවලා එයත් රන් කරඬුවක තැම්පත් කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ළඟට අරගෙන ගිහිල්ලා වැඩිමහලු දියණිය තමන්ගේ කරඬුව විවෘත කරලා භාග්‍යතුන් වහන්සේගේ ස්වර්ණ වර්ණ දේහයට රත් හඳුන් වලින් පූජා පවත්වලා ඉතිරිය සුගන්ධ කුටිය පුරාම විසිරුවලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා විසින් සිදු කරනු ලැබූ මේ උතුම් පූජාවේ ආනුභාවයෙන් මතු යම් දවසක භාග්‍යතුන් වහන්සේ වගේ බුදු වෙන පුතෙකුට අම්මා වෙන්න මේ කුසලය මට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. බාලදීනිය තමන්ගේ රන්මාලාවෙන් කරපු සන්නාහය භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ස්වාමීනි යම් දවසක අරහත්වේ ලබනවද ඒ උතුම් අරහත්වේ ලබලා මේ සංසාරයෙන් එතර වෙන තාක් කල්ම මට මෙවන් සන්නාහයක් ලැබේවා. එහෙම නැත්තං මේ රන් සන්නාහය මාගෙන් ඉවත් නොවේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. පින්නතුනි ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000ක්. මේ දියණිවරු දෙදෙනාම ඒ තාක් කාලයක් ජීවත් වෙලා මරණින් පස්සේ දෙව්ලොව ඉපදුනා. ඒ අතර වැඩිමහල් දියණිය දෙව්ලොවින් මනුලොවට, මනුලොවින් දෙව්ලොවට ආදි වශයෙන් දෙව් මිනිස් දෙකතියේ සැරිසැරුවා. පින්නතුනි ඒ කල්ප 91ක්ම ඒ අවසානයේ තමන්ගේ ප්‍රාර්ථනාවට අනුව අපේ භාග්‍යතුන් වහන්සේගේ මව වෙලා මහා මායා දේවිය හැටියට ඉපදුනා. බාල සහෝදරියත් දෙව් මිනිස් දෙගතියේම සැරිසරලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ දුව වෙලා ඉපදුනා. රන් සන්නාහයක් වගේ ලය මඩලක් සහිතව ඉපදුන ඇය උරච්චගා කියන නමින් හැඳින්නුවා. 16 හැවිරිදි කාලී ශාස්ත්‍රූන් වහන්සේගෙන් භුක්තානුමෝදනා ධර්ම දේශනාවක් අහලා
සෝවාන් ඵලී පිහිටියා. ඉන් පසුව නැවත දවසක භාග්‍යතුන් වහන්සේ සිදු කළ භුක්තානුමෝදනා ධර්ම දේශනාවක් අහලා තම පියාණන් වන කිකී මහරජුරු සෝවාන් වෙන දවසේ උරච්චගා කුමරිය අරහත්වේ ලබලා ඒ ශාසනයෙම පැවිදි වෙලා පස්සේ කාලේ පිරිනිවන් පෑවා. පින්නතුනි මේ කිකී මහරජුට අන්‍ය වූ තවත් දූවරු හත් දෙනෙක් හිටිය කියලා සඳහන් කරනවා. ඒ දූවරුන්ගේ නම් මොනවද කියන කාරණාව විශේෂයෙන් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ දූවරු කවුද කියන කාරණාවත් විස්තර කරලා තියෙනවා. පින්නතුනි ඒ දියණිවරුන්ගේ නම් සහිතව ගාතාවක් සඳහන් කරලා තියෙනවා අපේ අට කතාවේ. සමනී සමනගුත්තාච බික්කුණී බික්කදායිකා ධම්මෝච සුධම්මාච සංඝදාසීච සත්තිමා. මොනවද මේ දූවරුන්ගේ නම්? සමනී සමනගුත්තා බික්කුණී බික්කදායිකා ධම්මා සුධම්මා සංඝදාසී. එතකොට පින්නතුනි මේ නම් වලින් හඳුන්වපු කිකී රජුරුවන්ගේ දියණිවරු අපේ ශාසනයේ කවුද කියන කාරණාවත් අට කතාවේ මේ විදිහට විස්තර කරලා තියෙනවා. කේමා උප්පලවන්නාච පටාචාරාච ගෝතමී ධම්ම දින්නා මහා මායා විසාකා චාති සත්තිමා. පින්නතුනි සමනී කියන නමින් හැඳින්වුවේ කේමා මහරහත් තෙරණියයි. සමනගුත්තා කියන නමින් හැඳින්වුවේ උත්පලවන්නා මහරහත් මෙහෙණින් වහන්සේයි. බික්කුණී නමින් හැඳින්වුවේ පටාචාරා රහත් තෙරණියයි. බික්කදායිකා කියලා හැඳින්වුවේ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේයි. ධම්මා කියලා හැඳින්වුවේ ධම්ම දින්නා මහරහත් තෙරණියයි. සුධම්මා කියලා හැඳින්වුවේ මහා මායා දේවින් වහන්සේයි. සංඝදාසි කියලා හැඳින්වුවේ අපේ ශාසනයේ මහා උපාසිකාව විශාකා මහා උපාසිකාවයි. පින්නතුනි මේ සියලු දෙනාම එකම පියෙකුට දාව එකම මවකගේ කුසින් බිහිවුණු සහෝදරියන් පිරිසක් හැටියට කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ එකට ජීවත් වෙලා තියෙනවා. මේ අතර සුධම්මා නමින් එදා ඉපදිලා හිටිය මහා මායා දේවින් වහන්සේ බොහෝ දානාදී පින්කම් කරලා මරණයෙන් පස්සේ නැවත දෙව්මිනිස් දෙගතියේ ඉපදෙමින් සසර සැරිසරමින් එන අතර සක් දෙවිඳුන්ගේ අගමෙහිසිය වෙලාද ඉපදුනා. ඒ කාලේ සක් දෙවිඳු හැටියට හිටියේ අපේ ශාසනයේ දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලැබපු අනුරුද්ධ මහරහතන් වහන්සේයි කියලා සඳහන් කරනවා. පින් පුරාගෙන එන සසර ගමනේ එහෙම පින් පුරන අය කොයිතරම් ආශ්චර්යමත් සුන්දර ජීවිත ඒ කාලවල ගත කළාද කියන කාරණාවල් අපිට මේ වාගේ තැන්වලදී මනාව පැහැදිලි වෙනවා. මේ කරුණු කාරණා හොඳට අවබෝධ කරගන්න යම් කෙනෙක් වෙනවනම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඔවුන්ට නිරන්තරයෙන් සිහියට නැගෙනවා. ඒ මොන කාරණාවද? අපේ භාග්‍යතුන් වහන්සේ මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් දේශනා කොට වදාලා මහණෙනි පින කියලා කියන්නේ සැපේට නමක් කියලා. යම් කෙනෙක් මේ සංසාරේ පින් රැස් කරනවා නම් ඔවුන් බොහෝසේ සැප ලබන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පින් රැස් කිරීම කියලා කියන්නේ සැප රැස් කරනවා කියන එකයි.
එහෙමනම් සැපයට කැමති සත්වයා වහවහ කළ යුත්තේ පින්කරන එකයි. නමුත් මේ කාරණාව හරියට අවබෝධ කරගත්තේ නැති අය සැප ලබන්න කල්පනා කරන්නේ පින් අතහැරලා. බොහෝ දෙනා මේ ලෝකෙ සුවපත් කරගන්න රෑදවල් වෙහෙසෙනවා මහන්සි වෙනවා. මේ ජීවිතේ සුවපත් කරගන්න වෙහෙසෙන මහන්සි වෙන අය ඊළඟ ජීවිතයක් සුවපත් කරගන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ ජීවිතෙන් මරණයටපත් වුනහම ආයෙත් උපදිනවද කියන කාරණාවක් දන්නේවත් නැහැ වගේ ජීවත් වෙනවා. නමුත් පින්නතුනි, නිවන් දකින්නතුරු මේ සංසාරේ තව කී කාලයක් අපිට ඉදිරියට යන්න වෙයිද? ඒසා දීර්ඝ සසර ගමන නිමා කරන්න ඉතාම ඉක්මනින් ඒ උතුම් අරහත්වේ ලබාගෙන මේ සංසාරේ නිමා කරන්න අපි වීරිය කළ යුතුයි, උත්සාහ කළ යුතුයි. ආන් එහෙම උත්සාහ කරන කාලේ අපි විසින් වැඩි වැඩියෙන් රැස් කරගත යුතු කුසල ධර්මයයි. නමුත් ඒ කාරණාව අවබෝධ නොකළ බොහෝ දෙනා එක ජීවිතයක් සුවපත් කරගන්න කොයි තරම් නරක වැඩ කරනවද? එක ජීවිතයක් සුවපත් කරගන්න කටයුතු කරන අතරේ කුසලයේ නැමැති ධනය සම්පාදනය කරන එක කොයි තරම් අත්හැරලා දාලද? මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ පින් කරන්න කොහෙද කාලයක් කියලා අහන්නේ. පින්කමකට යමු කියලා කිව්වොත් බොහෝ දෙනෙක් කියන්නේ පුළුවන් වුණොත් අපිත් එන්නම් කියලා. ඉඩකඩක් තිබුණොත් එන්න බලන්නම් කියලා. මේ ජීවිතේ සැපවත් කරගන්න පෑදවල් නැතුව වෙහෙසෙනවා. නමුත් ඉදිරි ජීවිතේ සුවපත් කරගන්න ඔවුන් ළඟ කිසිම සැලැස්මක් නැති බවයි පේන්නේ. නමුත් ප්‍රඥාවන්තයා විසින් නිවනින් නිවි සැනසෙන තුරු මේ මුළු සංසාර ගමනම ඔහු සැලසුම් කළ යුතුයි. ඒ සඳහා මග අපේ භාග්‍යතුන් වහන්සේ අපූර්වවට අපිට පැහැදිලි කරලා දුන්නා. ඒකෙන් කියන්නේ පින්නතුනි, සසර නිමා කරගන්නේ නැතුව සැප විඳ විඳ ඉදිරියට යන්න කියන එක නෙමෙයි. කවදා හරි දවසක වීරිය වඩමින් කුසල් රැස් කරගනිමින් පාරමිතා පූර්ණේ කරගනිමින් ඇවිල්ලා මේ සංසාරේ නිමා කරන දවස එළඹෙනතුරු මේ සංසාරේ යා යුතු විදිහක් තියෙනවා. ඒ යා යුතු ගමන දුකින් තොරව සැප සහිතව ඉදිරියට ගමන් කරන වැඩපිළිවෙල, සැප සහිතව එතෙක් ඉදිරියට ගමන් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කළ යුතු දේවල් භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ තුලම මනාව පැහැදිලි කරලා දේශනා කළා. පින්නතනි, සසර ගමනේ බොහෝ පින් රැස් කර ගනිමින් සංසාරගත ජීවිතයේ සැපවත් කර ගනිමින් තමන්ගේ බලාපොරොත්තු පූර්ණේ කරන තැනට යනකම් සසර සැරිසරන මේ මහා පින්වත් පුසති දේවිය සක්‍ර දේවේන්ද්‍රයන්ගේ අග්‍ර මහේෂිකාවේ හැටියට ඉපදිලා තෞතිසාවේ යම් තාක් කාලයක් අවශ්‍ය තියෙනවද, ඒ තාක් කාලයක් තෞතිසාවේම කල්ගත කරලා ආයු පිරිහීම නිමිති කරගෙන, එහෙම නැත්නම් තමන්ගේ ආයුෂය පිරිහුණ බව කියාපාන නිමිති පහළ වුණාට පස්සේ සක් දෙවිඳ විසින් ඒ බව දැකලා මහත් වූ පිරිවර සහිතව නන්දන උයන දක්වා ඇය එක්කරගෙන ගිහිල්ලා ඇය ඊටාම අලංකාර සයනයක සතපෝල තමනුත් ඒ යහනෙම ඉඳගෙන
පුසති දේවියට ආමන්ත්‍රණය කරලා කියනවා දේවිය මම නුඹට වර 10ක් දෙනවා ඒ වර 10 නුඹ අරගන්න කියලා පින්නතුනි ගාථා දහසකින් යුක්ත මේ මහා වෙස්සන්තර ජාතක කතාව ආරම්භ වෙන්නේ තෞතිසාවෙන් කියන කාරණාව අපිට මෙතනදී මනාව පැහැදිලි වෙනවා මොකද වෙස්සන්තර ජාතක වර්ණනාව ආරම්භ කරමින් පළවෙනි ගාථාව සඳහන් කරන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පින්නතුනි හිතලා බලන්න මේ කාලේ ජාතක කතාවට මොනතරම් විවේචන තියෙනවද මේ ජාතක කතාව මෑත කාලේ ලියවුන එකක් කියලා අදහස් පළ කරන අය කොච්චර ඉන්නවද ගැඹුරු දහමක් තේරුම් ගන්න නොහැකි හොඳ අධ්‍යාපනයක් ලැබලා නැති උපාසක උපාසිකාවන් රවට්ටන්න කියපු කතාවක් කියලා ජාතක කතාව හැල්ලු කරන අය කොච්චර ඉන්නවද පින්නතුනි ජාතක කතාව කියලා කියන්නේ හරි ගැඹුරු දේශනාවක් ත්‍රිපිටකයේම ඉගෙනගෙන විදර්ශනාවත් වඩලා විදර්ශනාත්මක ඇහැකින් බැලුවොත් මනාව අවබෝධ වෙන ධර්ම කොට්ටාසයක් තමයි ජාතක කතාව කියලා කියන්නේ අතිශයින්ම සංකීර්ණ ගැඹුරු ධර්ම කොට්ටාසයන් ජාතක කතාව ඇතුළේ අන්තර්ගත වෙලා තියෙනවා ජාතක දේශනාව කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව ජාතක කතාව කිසි කෙනෙකුට බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා බැහැර කරන්න පුළුවන් කමක් නැහැ ඒක බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා කිසි කෙනෙකුට ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ ජාතක බාහනක තෙරවරු වැඩ හිටියා ජාතක කතාවෙන් කුළු ගන්වලා තියෙන්නේ බුද්ධ චරිතේමයි යම් කාරණාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ඒ ධර්ම කාරණාව පැහැදිලි කරන්න අවශ්‍ය වුණහම එහි අතීතයේ ගෙනහැර දක්වමින් අවශ්‍ය තැනදී දේශනා කරපු කාරණාව ජාතක කතාව කියලා කියන්නේ ඒ කාරණාව මනාව තහවුරු කරමින් අපිට කරුණු පැහැදිලි වෙන තැනක් තමයි මේ මහා වෙස්සන්තර ජාතක කතාවේ ආරම්භයේ තියෙන්නේ තෞතිසාවි කියන එකෙන් පින්නතුනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පුසති දේවීන් වහන්සේ ආමන්ත්‍රණය කරලා තමන් ඊටාම කැමති පෘථුවියේදී ලැබිය හැකි මනසට ඊටාම ප්‍රිය වර 10ක් ලබා ගන්න කියලා සඳහන් කරාම පුසති දේවිය තවමත් දන්නේ නැහැ තමන්ට චුත වීමේ ලකුණු පහළ වෙලා කියලා ඒ බව නොදන්න පුසති දේවිය දෙවෙනි ගාතාවක් කියනවා දේව රාජා නමෝත්‍යත්තු කිං පාපං පකතං මය දේව රජුනි නුඹ වහන්සේට නමස්කාර වේවා ස්වාමීනි මොකක්ද මම කළ පාපය රම්මා චාවේසි මං ඨාන මාව මේ රමණීය ස්ථානෙන් පිටත් කරන්න හදන්නේයි වාතෝව දරණී රුහං මහරුක්ෂයක් වාතයෙන් උදුරනවා වගේ මාව මේ රමණීය ස්ථානෙන් පිටත් කරන්න හදන්නේ ඇයි කියලා අහනවා මේ ගාථාව අහලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇගේ ප්‍රමාදී බව දැනගෙන නැවත ගාථා දෙකක් ප්‍රකාශ කරනවා මොකද්ද පින්නතුනි ඇගේ ප්‍රමාදී බව දැනගෙන කියලා කියන්නේ පින්නතුනි දෙවියන්ට දිව්‍ය ලෝකේ ඉන්න තියෙන ආයු කාලය ඉවර වුණාට පස්සේ
චුතවීමේ නිමිති පහළ වෙනවා. ඒ චුතවීමේ නිමිති පහළ වීමෙන් ඔවුන්ට කියන්නේ දැන් දෙව්ලවින් ඔබ පිටත් වෙන්න ළඟයි කියන කාරණාව. සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරලා තියෙන හැටියට මනුස්ස ආයුෂයෙන් දවස් 7ක පමණ කාලයක් තාමත් ඔවුන්ට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙනකොට තමයි මේ නිමිති පහළ වෙන්නේ. මොනවද පහළ වෙන නිමිති? ඒ නිමිති වල පළවෙනි එක තමයි පින්නතුනි මාලා මිලා යන්ති. දෙවියෝ දිව්‍ය ලෝකේ උපදිනකොට ස්වභාවයෙන්ම ශරීරයේ මල් පැලඳිලායි තියෙන්නේ. මොකද දෙවියෝ කියලා කියන්නේ ඕපපාතික පිරිසක්. මනුස්ස ලෝකේ වගේ අතදරුවෝ දිව්‍ය ලෝකේ නැහැ. ඕපපාතිකව පහළ වෙනකොට කාන්තාවක් නම් 16 හැවිරිදි වයසේ තරුණියක් වගේ පහළ වෙන බවත් පුරුෂයෙක් නම් 20 වයසේ තරුණයෙක් වගේ පහළ වෙන බවත් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම දෙව්ලොව පහළ වෙනවත් එක්කම තමන්ගේ ශාරීරියේ සුවඳ මල් පැලඳිලායි තියෙන්නේ. ඔවුන්ගේ දිව්‍ය ආයුෂයේ කොච්චර කාලයක්ද? තෞතිසාවි ඉපදුනොත් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. මේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයේ පුරාවට මේ මල් පරවුණ දවසක් නම් නැහැ පින්නතුනි. මේ දැන් පිපුණා වගේ ඊටාම නැවුම් විදිහට මේ මල් හැමදාම තිබුණා. නමුත් යම් දවසක මේ මල් පරවෙලා දැක්කොත් ආන් ඒක චුත වීමේ එක නිමිත්තක්. මාලා මිලා යන්ති. මල් මැලවෙනවා. වත්තානි කිලිස්සන්ති. පින්නතුනි දෙවියන්ගේ දිව්‍යමය වස්ත්‍ර කවදාවත් කිලුටු වෙන්නේ නැහැ. හැමදාම අහසේ බැබලෙන සූර්යයා වගේ දීප්තිමත් කියලා කියන්නේ. නමුත් යම් දවසක මේ දෙවියන්ගේ මේ ඇඳුම් මඩේ පෑගුවා වගේ කිලුටු වෙලා තියෙනවා දැක්කොත් ඒක දෙව්ලොවින් චුත වීමේ දෙවනි ලකුණයි. පින්නතුනි දෙවියන්ට කවදාවත් දහදිය දාන්නේ නැහැ. නමුත් යම් දවසක තමන්ගේ ශරීරයෙන් දහදිය ගලන්න පටන් ගත්තොත් ඒක දෙව්ලොවින් චුත වීමේ තුන්වෙනි නිමිත්තයි. හතරවෙනි නිමිත්ත මේ දිව්‍ය ලෝකවල අසීමාන්තික දිව්‍ය සැප විඳපු ඔවුන්ගේ දිව්‍යමය යහනාව. මෙච්චර කාලයක් මේ යහනෙන් බහින්න හිතුනේ නැහැ. නමුත් දැන් ඒ යහනට එළඹෙන්න හිතෙන්නේ නැහැ. ඒක තවත් නිමිත්තක්. දෙවියන්ට තිබුණා තම තමන්ගේ කුසල් වලට අනුව ශරීරයෙන් විහිදෙන රශ්මි මාලාවක්. පින්නතුනි යම් දවසක ඒ රැස් විහිදීම නතර වෙලාද ඒක චුත වීමේ නිමිත්තක්. දිව්‍යමය කාමය මනුස්ස කාමයට වඩා කොයිතරම් උසස්ද? මනුස්ස ලෝකේ මනුස්ස සැපයයි දෙවියන්ගේ දිව්‍ය සැපයයි කොයි වගේද කියන කාරණාව උදාහරණයකින් පැහැදිලි කරන්න කියලා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරපු වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ ඉතා කුඩා ගල් කැටයක් ශ්‍රී හස්තයේ දරාගෙන භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, මාගේ මේ ශ්‍රී හස්තයේ මත තියෙන ගල් කැටයේද ලොකු, එහෙම නැත්නම් අර හිමාල පර්වතයේද කියලා. ස්වාමීනි, හිමාල පර්වතයත් එක්ක සංසන්දනය කරනකොට මේ ගල් කැටේ මොකක්ද ස්වාමීනි? යදුන් 3000ක් ඒ හිමවතට කොහොමද මේ ගල් කැටේ සමාන කරන්නේ? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මනුස්ස ලෝකේ උසස්ම මනුස්ස සම්පත්තිය විඳින්නේ සක්විති මහරජිරු. පින්නතුනි ඒ මනුස්ස ලෝකයේ උසස්ම සැපය විඳින සක්විති මහරජුරුවන්ගේ සැපය
මේ කුඩා ගල් කැටේ වගේ නමුත් දෙවියන්ගේ දිව්‍ය සැපය අර හිමාල පර්වතේ වගේ කියලා ඒ කාරණාවෙන් අපිට මනාව පැහැදිලි වෙනවා දිව්‍යමය වූ පංචකාමයේ කොයිතරම් උසස්ද කියලා ආන්ියේ දිව්‍යමය පංචකාමයේ විඳින ඒ සැපයෙන් මත්තුන බොහෝ දෙනාට තමන්ට චුතවීමේ නිමිති පහළ වෙලා කියලා වැටහෙන්නේ නැහැ සමහර අය නිමිති පහළ වෙලා කියන කාරණාව දැනගන්නේ නිමිති පහළ වෙලා දින ගානක් ගියාට පස්සේ සඳහන් කරනවා තවත් සමහර දෙවිවරු නම් නිමිති පහළ වෙනකොටම දැනගන්නවා කියලා තවත් සමහර අය නම් නිමිති පහළ වෙලා චුත වෙනකම්ම දන්නේ නැහැ අන්න ඒ වගේ දැන් පුසති දේවියත් චුත වීමේ නිමිති පහළ වෙලා තිබුණට ඒ බව තවම ඇය අවබෝධ කරගෙන නැහැ ඒ බව ඇයට තාම වැටහිලා නැහැ ඒ නිසා ප්‍රමාදයි කියලා සඳහන් කරන්නේ ඇගේ ප්‍රමාදී බව නිසා ඇයට තාම වැටහිලා නැහැ තමන් දැන් චුත වෙන්න ළඟයි කියලා ඒ නිසායි සක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් අහන්නේ මහා රුක්ෂයක් වාතයෙන් උදුරලා බිම හෙලනවා වගේ මේ රමණීය ස්ථානයෙන් මාව පිටත් කරන්න හදනේයි කියලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් එහෙම අහනකොට සක් දෙවිඳු අවබෝධ කරගත්තා ඇගේ ප්‍රමාදී බව ඒ නිසා සක් දෙවිඳු නැවත ගාථා දෙකක් ප්‍රකාශ කරමින් සඳහන් කරනවා නචේවතේ කතං පාපං නචමේ ත්වමසි අප්පියං පඤ්ඤංජතේ පරික්ෂීනං යේන තේවං වදාමහං නුඹ කළ පාපේකුත් නැහැ නුඹ මට අප්‍රියත් නැහැ නුඹට මම යම් හේකින් මෙසේ කියනවද ඒ නුඹේ පින දැන් පිරිහිලා තියෙන නිසායි සන්තිකේ මරණං තුයිහං විනා භාවෝ භවිස්සති පටිගන්නාහි මේ ඒතේ වරේ දස පවිච්චතු සක්දේවිඳු සඳහන් කරනවා නුඹගේ මරණය දැන් ආසන්නයි අපගෙන් වෙන්වීම දැන් බොහොම ළඟයි මා විසින් ලබා දෙන මේ වරදහය පිළිගන්න මොකද පින්නතුනි දැන් ප්‍රශ්න අහහා ඉන්න වෙලාවක් නැහැ චුතවීම ඉතාම ආසන්න වෙලයි තියෙන්නේ ඒකයි සක් දෙවිඳු මේ කියන්නේ චුත වෙන්න කලින් මා ලබා දෙන මේ වරදහය ලබා ගන්න කියලා පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් මොනතරම් බලවත්ද කල්ප 91කට කලින් තමන් කරගත්ත පින තවමත් පල දෙනවා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ ඉපදිච්ච මේ සහෝදරියෝ පිරිස අවුරුදු 20,000ක්ම බ්‍රහ්මචාරීවම පින් කළා. ඒ අවුරුදු 20,000ක්ම බ්‍රහ්මචාරීව පින් කළා කියලා සඳහන් කළේ. ටිකී මහරජුරුවන්ගේ දූවරු 7 දෙනා. රජුරුවන්ගෙන් අවසර ඉල්ලුවා මහණ වෙන්න. තමන්ට මහණ වෙන්න උවමනාව තිබුණට පිය රජුරුවන්ගෙන් අවසර ලැබුණේ නැහැ. ඒ නිසාම අවුරුදු 20,000ක්ම කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000යිනි. ඒ අවුරුදු 20,000ම විවාහ නොවි පින්කම් කළා. ඒ කරපු පිනුත් මෙතෙන්ට එකතු වෙලායි තියෙන්නේ. ආන්ගේ පුණ්‍ය මහිමේ නිසාම මේ වෙලාවේ තමන් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ආසන්න වෙලා හිටියත් තාමත් තමන්ට ඒක තේරෙන්නේ නැතුව ඉන්න වෙලාවක තමන් චුත වෙන්න ආසන්න බව තමන්ට මතක් කරලා දීලා නැවත උපදිනකොට උසස් ලෙස උපදින්න අවශ්‍ය උදව්වත් මෙතනදී ලැබෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ කරන්න හදන්නේ උපකාරය.
එවන් උපකාරයක් ලැබෙන්නේ පෙර කරගත් කුසල කර්මයේ මහිමේ නිසා. පින්නතුනි සක්‍ර දේවේන්ද්‍රයන්ගේ වචන ටික අහලා ස්ථීරවම තමන්ගේ මරණය දැන් ආසන්න බව දැනගෙන පුසති දේවිය සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රයාණෙනි ඔබ විසින් මට වර ලබා දෙන්න සූදානම් නම් ඔබ විසින් ලබා දෙන ඒ වර 10 ලබා ගන්න මම කැමතියි එහෙම සඳහන් කරලා ඒ පුසති දේවිය විසින් දඹදිව් තලයේ දිහා බලනවා දිව්‍ය ලෝකෙන් චුත වෙලා දඹදිව මනුස්ස ලෝකෙ ඉපදිලා තමන්ට වාසය කරන්න සුදුසුම තැන සිවි රජුරුවන්ගේ නිවහන බව දැනගෙන සිවි රජුරුවන්ගේ මාලිගාවේ අග මෙහෙසිය බවට පත් වෙන්න ඇය ප්‍රාර්ථනා කරනවා සිවි රජුගේ භවනේ අග මෙහෙසිය බවට මාපත් වේවා ඊළඟට නැවත සඳහන් කරනවා උප්පත්තියෙන් වසරක් ගත වුණ මුව දිනකට නිර්මල නිල්වන් ඇස් තියෙනවා මටත් ඒ මුව දිනකගේ නීල වර්ණ ඇස් දෙක වගේ බොහොම ලස්සන ඇස් දෙකක් ලැබෙන්න ඕනේ කියලා ඒ වගේම ඇහැට උඩින් මනා නිල්වන් බැම යුගලයක් තියෙන්න ඕනේ කියලා මං එහි ඉපදුනාට පස්සේ මට පුසති කියන නම ලැබෙන්න ඕනේ කියලා ඊළඟට සඳහන් කරනවා එහිදී මා පුතෙකු ලබන්නේ නම් අලංකාර කළ මනාව හිසක් සහිත net යුගලයකින් යුක්ත හෘද මාංශය සේසත භාර්යාව දරුව මේ ආදී අය අතුරෙන් ඉල්ලන තැනැත්තාට ඒ භාණ්ඩය දෙන්න තරම් නිර්ලෝභී වෙච්ච උතුම් පුත්‍රවණක් මට ලැබේවා ඒ දරු ගැබ දරන කාලේ මගේ කුස ඉදිරියට නෙරා නොයේවා පින්නතුනි ඊළඟට සඳහන් කරනවා සක් දෙවිඳුනි එදාට මගේ පියයුරු බිම බලා නොයෙල්ලේවා හැම කල්හිම ඒ පියයුරු පහතට එල්ලා නොවැටි උඩ බලාගෙනම සිටිත්වා වාසව සක්‍ර දේවේන්ද්‍රයාණෙනි මාගේ පැසුණු හිසකෙස් නැසේවා පැසුණු කෙස් ගහක් කිසි කෙනෙකුට නොපෙනේවා යම් කිසි කාරණාවක් නිසා රාජ අපරාධ කරුවෙකු වදයට පමුණුවල තියෙන වෙලාවක තමන්ගේ බලයෙන් ඒ ඕනෑම අපරාධකාරීෙක් මුදවන්න මට හැකි වේවා ඊළඟට සඳහන් කරනවා පින්වත් සක් දෙවිඳුනි මොනරුන් හා කොස්වා ලිහිණියන් විසින් නිරන්තරයෙන් කරන ලද නාද ඇති උත්තම කාන්තාවන් ගැවසෙන නිරන්තරයෙන් ගී සින්දු වයන කවීන්ගෙන් පිරුණු තැනක් බවට ඒ මාලිගාව පත්වේවා මිනිතුනි මෙයින් කියවෙන්නේ මනා ඉසුරුමත් තැනක උපදින්න ලැබෙන්න ඕන කියන කාරණාව යම් කාරණාවකට ආරාධනා කළොත් ආහාරයට ආරාධනා කළත් පැංසැනහෙන්ඩ ආරාධනා කළත් වෙනත් කාරණාවකට ආරාධනා කළත් ඒක ඊටාම මිහිරි ස්වරයෙන් ගීත ස්වරයෙන් ඒ ආරාධනාව කරන තැනක් බවට පත් වේවා කියන කාරණාව යී සිහිපත් කරන්නේ ඊළඟට සඳහන් කරනවා පසඟතුරු නාදයට බඳු කන්කලු රාවයන්ගෙන් යුත් මනහර විසිතුරු සත්‍රුවනින් හෙබි දොරකවුළු ඇති සුරාවෙන්ද මසින්ද නානා රසයන්ගෙන්ද යුක්ත භෝජනයන්ගෙන් ප්‍රබෝධමත් වෙන
මිනිසුන් ඇති ඒ මාලිගාවේ සිවි රජුරුවන්ගේ අගමෙහසිය බවට පත් වේවා මේ තමයි පින්නතුනි ඒ පුසති දේවිය සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලපු වරදහය අපි මේ වරදහය මොනවද කියන කාරණාව නැවත සිහිපත් කළොත් පළමුවෙනි වරේ හැටියට ඉල්ලන්නේ සිවි රජුරුවන්ගේ රාජමාලිගාවට ගිහිල්ලා ඒ රාජමාලිගාවේ ඉපදෙන්න ලැබෙන්න ඕනේ දෙවෙනි වරේ තමයි මනා නිල්පාට net යුගලයක් ලැබෙන්න ඕනේ ඒ වගේම මනාව නිල්වන් වෙච්ච ඇහිබැම යුගලයක් ලැබෙන්න ඕනේ පුසති කියන නම එදාටත් ලැබෙන්න ඕනේ තමන්ගේ අඹුව තමන්ගේ දරුව වුණත් ඔටුනු පලන් හිස වුණත් ඇස් මස්ලේ දන් දෙන්න පුළුවන් තරමේ මසුරු නොවුණු පුතෙකු ඒ ජීවිතේ ලබන්න ඕනේ දරුවා ඉපදෙනකොට ඒ දරුවා කුස දරාගෙන ඉන්න කාලේ තමන්ගේ කුස ඉදිරියට නෙරාගෙන නොයෙන්න ඕනේ වයසට ගියත් පපුව පහලට නොවැටෙන්න ඕනේ ඒ කියන්නේ පින්නතුනි පියයුරු එල්ලා නොවැටෙන්න ඕනේ කියලා කවදාවත් තමන්ගේ හිසකෙස් පැහෙන්න එපා හැමදාම ඒ හිසකෙස් මනාව කාල වර්ණව බැබලෙන්න ඕනේ කියලා කියනවා දූවිලි ඇඟේ තැවරෙන්නේ නැති සියුම් සිවියක් ලැබෙන්න ඕනේ මරණීය දණ්ඩනීය නියම කරපු පුද්ගලයෙකු වුණත් තමන් කැමතිනම් නිදහස් කරන්න තරම් ශක්තියක් තමින්ට ලැබෙන්න ඕනේ මේ තමයි පුසති දේවිය සක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් ඉල්ලපු වරදහය එහෙමනම් පින්නතුනි ධර්ම දේශනාවට තිබුණ කාලය නිමා වෙලා නිසා උතුම් වූ වෙස්සන්තර ජාතක වර්ණනාව ඇසුරු කරගෙන සිදු කරන මේ ධර්ම දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා පුසති දේවිය සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලපු වරදහය පිළිබඳව අවසාන වශයෙන් අපි මතක් කළා අපි ඊළඟ ධර්ම දේශනාවේදී මේ උතුම් ජාතක කතාව ඉදිරියට ගලාගෙන යන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරමු පින්නතුනි අදත් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ එංගලන්තයේ ජීවත් වෙන සුජීවා ගුණහේරත් මහත්මිය විසින් සුජීවා ගුණහේරත් මහත්මිය මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිදු කිරීමෙන් තමන් බලාපොරොත්තු වෙනවා පින් කැමැති සම්‍යක් දෘෂ්ටික වූ සියලුම දෙවි බඹුන්ට සාදු කියලා මේ පින් අනුමෝදන් කිරීමත් 2021 ජනවාරි මාසේ 16 වෙනි දින මිය පරලොව ගිය එංගලන්තයේ ජීවත් වූ වෛද්‍යාචාර්ය මාලින්ද දිසානායක මහත්මයාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම 2022 9 මාසේ 25 වෙනි දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුන ජේ.එච්. කරුණාපාල පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් මිය පරලොව ගොස් අපි පින් දෙතැයි විශ්වාසයෙන් අපි දෙස බලා සිටින සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කරන අතර මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන දේශකයාණන් වහන්සේටත් රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා කියලා ආශිර්වාද කිරීමත් තමන්ටත් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන්
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහාත් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිදු කරන බව සිහිපත් කරන අතර මා බොහෝ කාලයක් බලා සිටි මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය මස්තක ප්‍රාප්ත කර ගැනීමට කියා නිම කළ නොහැකි උපකාරයක් කළ හේමක ඩයස් මැතිතුමා හා ඒ පවුලේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන්නා වූ ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා මේ උතුම් සද්ධර්ම දානමය කුසල කර්මය හේතු වේවා කියලා සුජීවා ගුණහෙරත් මහත්මිය විසින් සියලු දෙනාටම ආශිර්වාද කරලා තියෙනවා. ගුණහෙරත් මහත්මියගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක් එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි විසින් එතුමියටත් ආශිර්වාද කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ